නැත්තම් මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ රංජන් කියන්නේ බොහොම අහිංසක මිනිස්සෙක්, මේ මේ මිනිස්සයාට විරුද්ධව මේ ආණ්ඩුව නැති චෝදනා ගොනු කරනවා කියලා. ඒක නිසා මේ අපි අද දවසේ ඉදිරිපත් කරන හඬපට දැන්ට පොලිසිය අපරාධ විමර්ශනාංශ කරගෙන යන පරීක්ෂණවලට යටත්ව ඉදිරිපත් කරන හඬපට බව සලකන්න ඕනේ. මොකද මේ හඬපට මේ ඊයේ දවසේ අත්අඩංගුවට ගැනීම කරන්න කලින් කාලයේදී ලැබිච්ච හඬපට. අපි දැන් අහමු ශානි අබේසේකරට කොහොමද රංජන් රාමනායක කතා කරලා මොනවද කියන්නේ කියලා. ශානි මම යනවා රතු ඉරට අද 10ට ලයිව්. මුකුත් අලුතෙන් කියන දේවල් තියෙනවා නම් මට පොඩ්ඩක් කියලා ලියා ගන්න. ඕම මම පෑනක් පොලයක් තියන් මේ කතා කරන්න. මොකක් හරි තියෙනවද කියන්නේ? කවුද සර් ළඟපාත ඉන්නේ? බුද්ධ්‍යංශ දුර්වල කරා කියලා. ඒකනේ ප්‍රශ්නේ. ඔව්. දැන් එතකොට බුද්ධ්‍යංශ 2015 ජූනි මාසේ තමයි අපි ඉස්සෙල්ලාම බුද්ධ්‍යංශ එක්කන අත්අඩංගුවට ගත්තේ. 2015 දබ අතරගොඩ ගත්තේ. ඔව් 2015 ජූනි මාසේ. ඊට කලින් මේගොල්ලන්ට කිසි කරදරයක් තිබුණේ නැහැ නේ රාජකාරී කරන්නේ? ඔව්. හරියටරි. ඔව්. මේගොල්ලෝ කරපු රාජකාරියේ ප්‍රතිඵලය කියන්න සර් ලියා ගන්නවා. කොටයි නනේ ප්‍රේමදාස පාරේ මැරුවා. ගලදාරි හෝටලේ මේ බිමට සමතලා කරා. මහා බැංකුව ගලදාරි හෝටලය. හා මේ සේරම බුද්ධාංශයේ සක්‍රිය වෙලා තියෙද නේද? ඔව් ඔව්. කෙනෙක් ඇත්තට හිටියේ නැහැ. ඔක්කොම එළියේ බොහොම ලස්සනට හිටියා. මං කියන්නම් කරපු ඒවත් ඔක්කොම. ඔව්. ලියා ගන්න මේක. හොඳයි. ඕකේ. හොඳයි. ලක්ෂ්මන් කදිරගාම රැමරිතුමා ගේ ඇතුලේදී නයිප් කළා මැරුවා. නයිප් කළා. ටයිප් කළා. ඔව්. ස්විප් බුල්ලෙක් ඉදී. ඔක්කොම ජකෝල් කියන ෆිල්ම් එක තමයි ආදර්ශිත කරන්නේ. ආ, ටී ඔෆ් ද ජකෝල් ෆිල්ම් එකේ මම දැක්කා වු ස්නයිපර් කෙනෙක් ගහන. ඒ මැරුවේ මේ රූපහින් ඉස්සරහා පාරේ නේද විශේෂයන්? ඔව් ඔව්. ඔව්. ඔව් සේරම ලියලා තියෙනවා සර්. තව තියෙනවා 80ක් තියෙනවා කියන්නත්. 80ක් මට. ඔව්. ඒවා මේ සේරම කියන්න බැරි වෙයි. මට මේ ටික ඇද්දි මේ ටික මම ලියාගත්තා. අනේ සර් වැදගත් මේවා තියෙනවා. මේ ආරක්ෂක ලේකම්තුමා කඩේ ගියාට බුද්ධ්‍යංශයට කඩේ යන්න ඕන BMW කම්පැනියට. එයා බේරිලා ඉන්නේ BMW කම්පැනියේ ඉඳලා. කවුද? ගෝඩාවේ රාජපක්ෂ මහත්තයා පිත්තලහන්දි. ආ පිත්තලහන්දි ඒක. ඔව් ඉතින්. මට සිද්ධි හොනේ. ෂර්ට් එකේ ලේඩියක් වැදුනා විතරයි. මුකුත්ුන්නේ නැහැ නේ. ලේබින්දුවක් දාගෙන අයියට කියලා බදාගත්තා. බදාගත්තා. ඒකත්. ඔබට මතක ඇති පිත්තල හන්දියේ වෙච්ච මරාගෙන මැරෙන ඒ ප්‍රහාරයේදී ඔහු ලේබින්දුවක් ෂර්ට් එකේ දවටගෙන ගිහිල්ලා අයියව බදාගත්ත කතාවක්. මේ කියන්නේ හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමා. අදටත් ඔහු පොලිස් සේවයේ ඉන්නේ. එතකොට ඔහු අපිට කියනවා මේ ප්‍රහාරය ඉතාමතා කරගත්ත දෙයක්ද එහෙම කතාවක් තමයි මේ ඔහු ව්‍යංගාර්ථයෙන් කියන්න හදන්නේ. එතකොට ඔහු මොනාහරි මේ සම්බන්ධව දන්නවා නම් අපි කැමති පිළිබඳව ඔහු කරපු විමර්ශන වාර්තාව ආයි අභියෝගයට ලක් කරන්න. මේ